පුරාසිටින බෞද්ධයින්ට වැදගත්ම දිනේ සහ පූජනීයම ආගමික උත්සවයේද වන්නේ වෙසක් පොහොය දිනයයි. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම බුදු වීම සහ පිරිනිවන් පෑම යන තෙමගුල සිදු වූ දිනේ වශයෙන් अगो हमस्मि लोकस्स जेट्टो हमस्मि लोकस्स सेट्टो हमस्मि लोकस्स अयमंतिमा जाति नत्ति जानि पुनापवो एहि अर्थय मम लोवट अग्रवेमि मम लोवट ज्येष्ठवेमि मम लोवट श्रेष्ठवेमि मे मगे अंतिम उपतय नवत उपतक् नत බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් උපත සම්බුද්ධත්වය සාක්ෂාත් කර ගැනීම පිරිනිවන් පෑම උතුම් තෙමගුල සිහිපත් කරන මේ 2566 වන බුද්ධ වර්ෂයේ පුංචි අපසම බොහෝ බාධක වලට ලක් විය. හරියට අධ්‍යාපනයක්වත් ලබා ගැනීමට නොහැකි වුවද ගෙදර සිට පුංචි පුංචි හෝ පින් දහම් කරමින් කුසල් දහම් වඩමු. ගෙදර ඉවතට දමන බත් ටිකක් හරි සතෙකුට ආහාරයට දෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වලදී යහළුවන්ට උදව් කරන්නද පුළුවන්. ගෙදර තියෙන මලක් හෝ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන්. අපිව මේ ලෝකෙට බිහි කර හදා වඩා ගන්න ආදර දෙමව්පියන්ට වන්දනා කරන්න පුළුවන්. ඔයාලත් මම ඉදිරිපත් කරන මෙම කවිය සුපුරුදු ගාථාවට අමතරව කියන්න පුරුදු වෙන්න. ඔබ සියලු දෙනාටම සාමය සතුට පිරි සුභම සුභ වෙසක් මංගල්‍යයක් වේවා. සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පටම් මා උපන්න මෞනි දුක් බැරි කියන්නේ දොහොත් මුදුන් තබා මෙන්න වඳිමි මෞනි පව් අරින්න පටම් මා උපන්න පියා විනි දුක් බැහැ කියන්න දොහොත් මුදුන් තබා මෙන්න වඳිමි පියා නෙනි පව් අරින්න බුද්ධාය